சஜித் தனியன் ரஜவேந்தே அனவா நாயகத்துவ மண்டல தீரன கடலா சஜப ஏதுலே உனுசும் தத்துவයක් பஹல சுனதின பவத்தனலத சமக ஜன பலவேகே உத்கோஷனேட பெற சமக ஜன பலவேகேட சம்பந்த வே சிட்டின அனிகுத் பக்ஷவல நாயகியங்கன் சமன்வித நாயகத்துவ மண்டல அதால ரலிய சஹ உத்கோஷனே பிலிபதவ சாகச்சா கிரீம சதஹா விபக்ஷ நாயகவரயாகே பிரதானத்வேன் ரஸ்வீதி பெனவா එහිදී සමග ජන බලවේගය සමග එක්ව සිටින අනෙකුත් පක්ෂ නායකයන්ගේ අදහස වී තිබෙන්නේ රාජිත සේනාරත්න, පාටලි චම්පික රණවක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ටද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මෙන්ම රැලිය ඇමතීමට අවස්ථාව ලබා දී යුතු බවයි. ඊට නායකත්ව මණ්ඩලයේ එකගතාවයද ලැබී ඇතැයි වාර්තා විය. කෙසේ වෙතත් සීනිබදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරික ජාලයකට සම්බන්ධ පුද්ගලයෙකු මෙන්ම විපක්ෂ නායකවරයාගේ නිල නොවන උපදේශකවරයා ලෙස කටයුතු කරන අයෙක් විසින් එසේ කිරීම අනවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පවණක් රැලි අමතිම ප්‍රමාණවත් බවත් දන්වා තිබෙනවා. එම තීරණය අවසාන තීරණය බවට පත්වීමත් සමග සමග ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය දැඩි ලෙස කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වේ. මාජිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහකොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කළ දින 52 ආණ්ඩු කාල සීමාවේදී ඊට එරෙහිව කළ සටනේදී රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාටලි චම්පික සහ රාජිත සේනාරත්න වැනි පක්ෂ නායකයන් කාර්යභාරයක් ඉටු කරන ලද අතර එම කාල සීමාවේදී පැවති රැලිවලදී ඔවුන් සියලු දෙනාටම පාහේ කතා කිරීමේ අවස්ථාව ලැබී තිබුණත් දැන් මේ ආකාරයෙන් පුද්ගලයෙක්ගේ බලපෑමට විපක්ෂ නායකවරයා යටත් වී නායකත්ව මණ්ඩලයේ තීරණ ඉවත්ව විසිවන තත්ත්වයක් ඇතිවීම ඔවුන්ගේ කලකිරීම ඉහළ යාමට හේතු වී තිබෙනවා.